කලා ශේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය භාවය දැක්වූ තරුවක් නම් ශේෂාධිකරණයට ඇතුළත් කිරීම යනුවෙන් අදහස් කරයි. අගෝස්තු මස 20 වන දින ඇය කණ්ඩායම් සංගීතයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් වන ඩොක්ටර් සංගීත කණ්ඩායමේ සාමාජිකයේ වන රෝගිෂාන් මාලන් පෙරේරාගේ යුග දිවියට ඇතුළු වන බව දැන ගැනීම අපේ රටේ නොදන්නා කෙනෙක් නැත. ඉතින් මේ හාහාහා පුරා කියලා පටන් ගත්ත අලුත් ජීවිතය ගැන ඇය පහුගිය දවසක පුවත්පත සමඟ කතා බහ කරලා තිබුණානේ මෙන්න මේ විදියට. අලුත් ජීවිත වලට දැන් සති දෙකක් වෙනවා. අලුත් ජීවිතයේ හැමදේම අලුත්. ගෙදර ඉන්නවාට වඩා හැමදේම සෞම්‍යෙන්න වෙනස්. උදේට නැගිටින වෙලාවේ ඉඳලා රාත්‍රියට නිින්දට යන වේලාව වෙනතෙක් හැමදේම වෙනස් වෙමින් පවතී. මම තවමත් පරීක්ෂණයට වඩා හැඩ ගැහිමින් පවතිනවා. මම අවුරුද්දක් විය යුතුය. මගේ විවාහය අගෝස්තු මාසයේදී ගත වේය කියමින් සැලසුම් කරමින් සිටියේය. අපි සැලසුම් කළ දිනේ අන්තිම මොහොතේ වෙනස් විය. දවසක වෙනස පමණක් විය. මට වයස විය. පල්ලියේ කතෝලික ආගමට අනුව මගේ විවාහය සිදුවේ. මට කොහොමත් ලොකුවට විවාහ උත්සව ගන්න අදහස නැහැ. මට අවදානම් විය මගේ සමීපතමයින් පමණක් මගේ විවාහයට එනව බලන්න. හැමෝම කතා වෙන විදිහේ විවාහ මංගලයක් ගන්න මම කැමති නැහැ. අපි හැමෝගෙම ජීවිතයේ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම සමග විවාහ වූ විවාහ ජීවිතයේ වෙනස තේරුම් ගන්න මමයි රෝගිෂාණුයි දෙන්නම තේරුම් ගත්ත කෙනෙක්. ඇත්තෙන්ම හිතන්න විවාහ උත්සවය ගැන නොවේ, විවාහයෙන් පසුව ජීවත් වීමට අවශ්‍ය විදිය ගැන. සෑම කෙනෙකුම හොඳ විවාහ උත්සවයක් ගන්න ලක්ෂ 20කට වැඩි මුදලක් යයි. අපි දෙන්න මුදල් වලින් අපේ ගෙදර හැදුවා. දැන් අපි ජීවත් වෙන්න වෙනම ගෙදර තනියම. මෙතනින් එහාට විවාහ ජීවිතය සතුටින් ගත කරන එක ගැන අපේ වැඩි අවධානයක් ලැබේ. මගේ ආදර කතාව ලොකු කතාවක් නොවේ. එයා මගේ අක්කාගේ පරණ යාළුවෙක්. 2010දී අපි මමයි රූපවාහිනී වැඩසටහනක් කළා රෝගිෂාන්ව දෙන්නලා. එදා ඉඳලා එයා අපේ හොඳ යාළුවෙක්. අක්කයි අපරාධිෂානයි හොඳම යාළුවෝ බවට පත්විය. ඇත්තටම මගේ ජීවිතයේ විවාහය සම්බන්ධ හැල හැක්වීම් වුණාට පස්සේ අක්කා තමයි මට කිව්වේ රෝගිෂාන් එක්ක ටිකක් කතා කරලා බලන්න. අනතුරු අඩවන්නේ වෙනකොට මම මෙන්ම ජීවිතයේ අමිහිරි අත්දැකීම් සඳහා මූලා දීලා ලබා දීම. මම හිටපු තැනමයි එහි මැද්දේ. අපි දෙන්නාට ජීවිතයේදී එක හා සමාන අත්දැකීමක් ලැබීම නිසා අපි ගැලපේ කියා අක්කිට හිතෙන්න ඇති. ඉතින් කතා කළාම මටත් හිතුණා එයාගේ ජීවිතය ගැන හොඳ වැටහීමක් තියෙන කෙනෙක් කියනවා. ඇත්තටම අපි දෙන්නාගෙන් කවුරුත් ආදරේ කියලා යාළු වෙන්න කැමතිද කියලා අහලා නැහැ. අපි ශීතහෙන්න දින යාළුවෝ ආකාරයෙන් කතා කළා. අපි දෙන්නාගේ ආදරය ඉබේම ඇති වුණු එකක්. එයා මට ගැළපෙනවා කියලා මට හිතුණා. ඉතින් මම එයාට කැමති වුණා. පවුලේ අයගෙනුත් අපිට දෙන්න ආශාමවාදය ලැබුණා. මෙහෙලිෂාන්ගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගි. නංගි විවාහ වී විදේශගත වෙමින් සිටි. අම්මයි තාත්තයි නංගි ඉල්ලනවා ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා. මට අම්මාගෙනුත් තාත්තාගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාලා මට හරිම ආදරෙයි. අපි පොඩි කාලේ ඉඳලාම හිතන්නේ විවාහ වෙන කෙනා ගැන විතරයි. කෙනෙක් හොඳ වෙන්නේ ඒ කෙනාගේ පවුල හොඳ වුණා නම් විතරයි. හොඳ කෙනෙක් මෙන්ම හොඳ පවුලක්ද ලැබීමට අවශ්‍යය. අපි විවාහ වුණාට පස්සේ මේ හැමෝම අවශ්‍ය දයෝ වෙනවා. එකට මුණ ගැහෙනවා. පවුලක් වෙනවා. හොඳ පවුලක් ලැබෙන්න රෝගියෙකුලා මම බලාපොරොත්තු වුණා. දැන් මට හොඳ පවුලක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම විවාහයෙන් පස්සේ ගෙදර වැඩ ගොඩක් මට කරන්න වෙලා. මම කොහොමත් ආසයි ගෘහණියක් වෙන්න. රස කෑම උයලා ගෙවල් ලස්සනට ඇස්පස් කරගෙන ඉන්න මම ආසයි. මම මගේ ගෙදර අම්මලා එක්ක ඉන්න මගේ කාමරය අස්කර ගත්තාට ලොකුවට ගෙවල් දුන්නේ නැහැ. ඒත් දැන් මට දැනෙන වගකීම් වැඩි කියලා. අදාළ හොඳ අත්දැකීමක්. මම ඔයලා ගෙදර ඇස් කරලා රෙදි සෝදලා වේලෙන්න දාලා කල්පනා කළා ගෙදර හිටියා නම් අම්මි මේ ඔක්කොම තනියම කරන්නේ කියලා. ඉතින් දැන් අපි හැමදේම වෙනස් වෙලා කියලයි ඇය අවසාන වශයෙන් කියන්නේ.